අයිබෝන් දවස නිමාවීමට පෙර දවසේ සිදු සියලු පුවත් සවිස්තරාත්මක ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථම නවදහනය රාත්‍රී පුවත් සිරස්තල වෙත හලාවත ප්‍රදේශයේ නිරෝධායන අවසන් වී නිවසට පැමිණි සයමස් ගැබිනියකට කොරෝනා ආශ්‍රිතින් සොයා මෙහියු මැරඹේ කුඩු කිලෝ 42ක සුවගෙන පැය 24ක් යන්නටත් මත්තෙන් ඔරු ගොඩවත්තේදී තවත් කුඩු කිලෝ 3ක් අංගඩ ලොක්කාගේ සමීපතමයකු සමග තවත් බහඬ රැසක් අත්අඩංගුවට ඉදිරි මාස 4 සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු බදු 50 කිහිපයක් සංශෝධනයට කැබිනට අනුමැතිය ව්‍යවස්ථාවට පටහැනිව වත්මන් රජය මුදල් වියදම් කරන බවට සමගි ජනබල වේගින් චෝදනා දුරකතන අංකය සදාකාලික කරගන්න කැමතිද දුරකතන සම්නිවේදන ශේෂ්ත්‍රයේ සිදුවන්නට යන දැවැන්ත විප්ලවය අඩි 100ක් උඩ ගිය ඉඩමේ ප්‍රශ්නය රාත්‍රී ප්‍රතිප්‍රකාශයෙන් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත පාතාලකල්ලි නායක අංගොඩ ලොක්කාගේ සමීපතමයකු හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් සමග අද ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා මීට අමතරව දිවයිනපුර අද දිනේත් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මද්‍රව්‍ය චාවානමට සම්බන්ධ සැකකරුවන් රසක් අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය සමත්ව තිබෙන්නේ කොළඹ අපරාධ කොට්ටාසිය නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පාතාලකාලි නායක අංගොඩ ලොක්කාගේ සමීපතමයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අදාළ සැකකරු නවීන පන්නේ මෝටර් අත්යක් යොදා ගනිමින් මද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී සිටි බවයි පොලිසිය සඳහන් කළේ සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 3ක් සමග මුදලින් රුපියල් ලක්ෂ 6කට අධික ප්‍රමාණයක් ATM කාඩ්පත් කිහිපයක් සහ චෙක්පත් කිහිපයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා මෙම පුද්ගලයා වසර 12ක පමණ කාලයක් මද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවි මද්‍රව්‍ය භාවිත කර ඇති අතර ඔහු විසින් වසර 7ක පමණ කාලයක සිට මෙලෙස මද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවත් ඔහු මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රථම වරට බවත් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා මොකද්ද වැඩ කියන්නේ කෙසෙල්ලත් ප්‍රශාන්ත කොච්චර කාලද මේ ව්‍යාපාරේ පටන් ගත්තේ අවුරුදු 7ක් වෙනවා කීපර කවුලද කියලා පොලිසිය එක බාරක් කරනවා එක බාරක තමයි ඒක නම් ප්‍රථම අවස්ථාව තමයි මේ පොලිසියෙන් හවත්තර ගත්තේ නේද මනුෂ්‍ය ඝාතන කප්පම් ගැනීම හෙරොයින් ජාවාරම් ඇතුළු විවිධ අපරාධ වලට සම්බන්ධ පාතාලකල්ලි නායක සමයන්ගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා මේ අතර තංගල්ල කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් මත වීරකැටිය පොලිස් වසමේ හින්බුන්නේ ප්‍රදේශයේදී තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සිදු කරන ලද වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙම සැකකරුට එරෙහිව අධිකරණවල නඩු කටයුතු 25ක් පමණ විභාග වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් වරින්තු 11ක් නිකුත් කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී T56 ගිනි අවියක් පතුරුම් 30ක් සහිත මැගසිනයක් සහ හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 610ක ප්‍රමාණයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා ඩුබා රාජ්‍යයේ සිටින පුද්ගලයෙකු සහ කළුතර දුම්බර බන්ධනාගාරයේ සිටින කාන්තාවක් විසින් මෙහෙවන ලද හෙරොයින් ජාවාරමක් නීති රැහැනට හසු කර ගැනීමට කළුතර අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වුණා. මෙහිදී සිදු කරන ලද වැටලීමකදී මද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙක් සහ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 24ක ප්‍රමාණයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර ජාවාරම් කටයුතු සඳහා යොදාගත් ජංගම දුරකථන 3ක්ද පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. Thank you.
මහියංගනිය සහ රිදීමාලියද යන පොලිස් ස්ථානයන්හි නිලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී දොඩම්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත එකම පවුලේ මව පියා සහ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දියණිය මහියංගනිය ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව පැවසෙන නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 720ක් ජංගම දුරකථන 14ක් ජාතික හැඳුනුම්පත් 9ක් රියදුරු බලපත්‍ර 3ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ උපයාගත් බව කියන රුපියල් 189,500ක මුදලක්ද පොලිසිය සිය බහරයට ගත්තා. පසුගියදා ශ්‍රී ලංකා සුරාපදු දෙපාර්තමේන්තුවේ මද්‍ර විනාශකංශයේ නිලධාරීන් විසින් වත්තල ලයිසීම් හන්දිය අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 60ක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගයේ සමස්ත වටිනාකම 1,26,00,000 ඉක්මවන බවයි සුරාපදු නිලධාරීන් පවසන්නේ. මේ අතර සොරකම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් කතරුංගුවට ගැනීමට කොස්මෝතර පොලිසිය සමත්ව තිබෙනවා. සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරුගේ නිවසේ තිබී මෙලෙස සොරකම් කරන ලද මුදල්, දුරකථන සිම් කාඩ්පත් කිහිපයක්, ආයුධ, ජංගම දුරකථන සහ අත්බෝම්බයක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන් අප මත උදාහරණ ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායු මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නා ලෙසට අභ්‍යාචන අධිකරණය නියෝග කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව අපමත උදාහරණ ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභ්‍යාචන අධිකරණය අද තීරණය කළා. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව වෙත ලබන මාස 21 වනදා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නයි දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි අභ්‍යාචනාධිකරණය අද නියෝග කළේ. පෙත් සම්කාර සම්පායෝ මහතා කියා සිටින්නේ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බව කියන දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවටගෙන මේ වන විට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි. තමන්ව අපමත උදාහරණ ලෙස ඉල්ලමින් සිය නීතිඥවරු අපායදුම් පත්‍ර ඉදිරිපත් කළත් එය ප්‍රතික්ෂේප කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇතැයිද ඔහු පෙන්වා දී තිබෙනවා. ඒ අනුව තමන්ව අපමත මුදාහැරීම ප්‍රතික්ෂේප කරමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව අපමත මුදාහැරන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලමින් ඔහු අභියාචන අධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. නිරෝධායනයේ අවසන් කර නිවසට පැමිණ ස්වයං නිරෝධායනයේ වෙමින් සිටි හලාවත බංගදිනිය කෝට්ටපිටිය ප්‍රදේශයේ පදිංචි ගැබිනි කාන්තාවකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය මේවන විට ප්‍රතිකාර කටයුතු සඳහා මුල්ලේරියාව මූලික රෝහල වෙතයි මාරු කර යවා තිබෙන්නේ. ඒ අනුව අද පස්වරු වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 2986 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම කාන්තාව පසුගිය අගෝස්තු මස පළමු වන දින ඩුබයි හි සිට මෙරටට පැමිණ ඇති අතර වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14ක් නිරෝධායනයට ලක් වී තිබෙනවා. එහිදී සිදු කර ඇති PCR පරීක්ෂණවලදී ඇය COVID-19 ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබුණා. පසුව නිරෝධායන කටයුතු අවසන් වී අගෝස්තු 15 වන දින අදාළ කාන්තාව හලාවත බංගදෙනිය කෝට්ටපිටිය ලිපිනේ පදිංචි සිය නිවසට පැමිණ ඇති අතර නිවසේ ස්වයන් නිරෝධායනට ලක් වී සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළුණු එම 29 හැවිරිදී සයිමස් ගැබිනිය හලාවත මහරෝහලට ඇතුළත් වන්නේ ප්‍රතිකාර කටයුතු ලබා ගැනීම සඳහායි. එහිදී හලාවත මහරෝහලේදී සිදු කරනු ලැබූ PCR පරීක්ෂණින් අනතුරුව අනාවරණය වී ඇත්තේ එම කාන්තාවට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් එම කාන්තාව ප්‍රතිකාර කටයුතු සඳහා මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයේ එක දවස් 14ක් සිට තුරු දවස් 14 ගෙදර ස්වයං නිරෝධායනයේ දීමට තමයි ඇයව යොමු කරලා තිබුණේ. හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා කියලා තමයි අපිට යොමු වෙලා තියෙන්නේ රාත්‍රී 11ට පමණ. එහිදී අපේ වෛද්‍යවරුන් විසින් ඇයව කොවිඩ් ප්‍රතිකාරක ඒකකයට යොමු කර ඇයගේ PCR සාම්පලයක් ලබාගෙන තියෙනවා. එහිදී අද උදෑසන එය පොසිටිව් තත්ත්වයක් තමයි තියෙන්නේ, කොරෝනා තත්ත්වයක් කියලා අපිට දැනුම් දුන්නා. ඒ කාන්තාවගේ ආශ්‍රිතයන් විදිහට 15 දෙනෙක් පමණ හඳුනාගෙන තියෙනවා. ඒ අතර ඉන්නවා
ළඟ කන්‍යාරාමයක ඉන්න කන්‍යා සුහිරියන් දෙදෙනෙක් ඊළඟට අසර නිවාස දෙකක පිරිස් ඒ අයව අපි හඳුනාගෙන ඒ අයව නිවාස නිරෝධායනයට ලක් කරලා තියෙනවා. මේ අතර COVID-19 වෛරස තත්ත්වයේ හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව ඩුබයි රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකින් පිටසක් පිළිබඳ තොරතුරු මෙලෙස සමාජ මාධ්‍ය තුල පළ කර තිබුණා. ගර්භණී අම්මලා එනවා 132ක් ලංකාවට යන්න බලාගෙන ටුවරිස්ට් වීසා රෙසිඩන්ට් වීසා වල ඉන්නවා 14000ක් ලංකාවට යන්න බලාගෙන. ඊට අමතරව කර කියාගත නොහැකි 9000 ඉතාම වගකීමෙන් කියන්නේ 442ක් නෙමෙයි 9000ක් බලාගෙන ඉන්නවා ලංකාවට යන්න. සැප්තැම්බර් 10 කියන්නේ මේ රටේ ගවර්න්මන්ට් එක අපිට ඒ ටුවරිස්ට් වීසා සහ රෙසිඩන්ට් වීසා එක්ස්පයර් වෙච්ච කට්ටියට මේ රටෙන් පිට වෙන්න දීලා තියෙන අන්තිම දවස. මේ දවසට කලින් පිට වුණේ නැත්තම් එකෝ දඩ ගහනවා එකෝ හිර යනවා මේ ඔප්ෂන් තුන තමයි තියෙන්නේ මේ අහිංසක ලංකා මිනිස්සු ටිකට උදව්වක් කළා මේ මිනිස්සුන්ව ගොඩ දාන්න අපිට පරිපාලනේ ඉඳාගන්න කියලා මේ ටික විතරක් අපිට මෙතන දුන්නා තව කට්ටිය ඉන්නවා තව කට්ටිය එළියේ ඉන්නවා දැන් ඇවිල්ලා අපි ඉන්නේ මේ පරිපාලනේ නාන්න තරක් නැහැ කෑම බීමයි ඉතින් අපේ ලංකාවේ කට්ටිය ඉතින් අපිට උදව් කරනවා කෑම පාසලෙම හම්බ වෙනවා නාගන්නේ කුලරයක් තියෙනවා ඉතින් බකට් එක වතුර ටිකක් අරන් තමයි ඉතින් අපි වැඩි කරගන්න ඇඳුම පොද ගන්න එතකොට ඔයගලන්ගේ දැන් එකම බලාපොරොත්තු ලංකාවට යන්න නවරජයේ ඉදිරි මාස 4 සඳහා වන රුපියල් මිලියන 1747 ඉක්ම වූ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනු ලැබුවා. 2014 රට බාර දෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය 5% 6% අතර පැවතුණත් මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහළ ගොස් 2019 අවසාන වන විට දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයේ මට්ටමට වෙනවා 2% දක්වා අඩු වෙලා තිබුණා. මෙගොව් බිල්පත් ගවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්නට සූදානම් වුණා. මුත් එදා බහුතර බලයක් තිබුණු අද විපක්ෂය ඒකට බාධා කළා. එවැනි තත්ත්වයක් තුල තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ 2020 වර්ෂය වෙනුවෙන් එවන පරිපූර්ණ හස්තමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්න. 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 කාලය සඳහා රජයේ වෙදන් දරන්න රුපියල් බිලියන 1900ක් වෙත් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300ක් ක ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූර්ණ හස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ. මෙම සියලු පරිපූර්ණ හස්තමේන්තු 2020 වර්ෂය සඳහා විසර්ජන පනත් මගින් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. 2020 පළමු මාස 8 තුල රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910ක් පමණ ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරනවා. පළමු මාස 8 තුල රජයේ සේවකයන්ගේ පඩිනඩි සඳහා රුපියල් බිලියන 520ක් පමණ වැය වුණා. ඒ අතරින් පොලී ගෙවීම් සඳහා රුපියල් බිලියන 675ක් වැය කරන අතර රජ සාධන ධාරා වෙනත් සංක්‍රම ග්‍රාම සඳහා රුපියල් බිලියන 390ක් පමණ වැය වෙනවා. 2019 වර්ෂයේ සිට නොගෙවූ බිල්පත් පියවීම සඳහාද විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේ අනුව රජයේ වියදම් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරමින් පවතින අතර ඉදිරියේදී ඉහළ ආර්ථික වර්ධන අනුපාතයක් සමග රජයේ වැයවැය අඩු කිරීමට පියවර ගනිමින් සිටිනවා. රුපියල් බිලියන 9කට ආසන්න සියලුම ණය නැවත සමාලෝචනය කරන්න රජය තීරණය කළා. නිශ්චිත අයවැය ලේඛනයක් නොමැතිව ගෙවි ගිය වර්ෂයක් හැටියට මේ වර්ෂයේ ඉතිහාසයට එකතු වෙනවා. ඒතර ගැටලුව තියෙන්නේ අප්‍රේල් 30න් පටන් අරගෙන සැප්තැම්බර් පළවෙනිදා දක්වා වූ වියදම් රජය මේ පාර්ලිමේන්තුවට නොදන්වා මේ ආණ්ඩුව කොහොමද සිදු කරගෙන ගියේ කියන ගැටලුව පැන නගිනවා. වෝටන් account එකක් අතුරු සම්මත ගිණුමක් සම්මත කරන්න ඕනේ පාර්ලිමේන්තුව මිසක් මුදල් ලේකම් තුමාවත් අධිකරු යහපත්තුමාවත් නෙවෙයි. 2006 සිට 2014 දක්වා කාලය තුලදී අපේ රටේ ආර්ථික වර්ධන වේගය ගරු කතානායකතුමා සාමාන්‍යයක් හැටියට 6.4 ක අගයක් තිබුණා. ඒ වුණාට ඊළඟ අවුරුදු 5 තුලදී යහපාලනය යටතේ ඒ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් හැටියට 3.7කට අඩු වුණා. පමණක් නෙමෙයි 2019 වසරේදී ඒ ආර්ථික වර්ධන වේගය 2.3කට අපේ රටේ ආර්ථිකය විවෘත කිරුවට පස්සේ එක අවුරුද්දක් ඇරෙන්නට අනිකුත් සෑම අවුරුද්දෙලින්ම අඩුම අගයකට තමයි ගිය අවුරුද්දේ පත්ලා තිබුණේ. අපේ රටේ ණය බරතාවයේ තිබුණේ දළ දේශ නිෂ්පාදිතයට සාපේක්ෂව 91%ක් හැටියට තිබුණේ. මහ බැංකුවේ වාර්තාවලින් ඒක පෙනී යනවා. 2014 අග වෙනකොට ඒ ණය බරතාවය 72% දක්වා අඩු කරලා තිබුණා. ඒකට පසුගිය අවුරුදු 5 තුළදී කිසිම ප්‍රශ්නයක් නොතිබුණත් අපි දැක්ක ණය බරතාවය වැඩි වෙනවා. ඔව් වැඩි වුණා ණය සීමාව. ණය ගෙවන්න තමයි වැඩියෙන් ණය ගත්තේ. නමුත් මේ වසර ඉවර වෙනකොට අපි අවුරුදු 5 තුළ ගත්ත ණය සීමාව ඒක ට්‍රිලියන 5ක් වෙනවා නම් මේ වසර තුළදී ඒක ට්‍රිලියන 2.25ක් අතර වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි අවුරුදු 5කින් ගත්ත එක සමහරවිට 50කින් විතර එක වසරක් තුළ වැඩි වෙන්නට පුළුවන්. මේවා ඉතින් දකින්න නැතුවත් බෑනේ.
ජනාධිපතිතුමාට අගමැතිතුමාට චමල් රාජපක්ෂ මැතිතුමාට නාමල් රාජපක්ෂ මැතිතුමාට ඒ අයට විතරක් මේ මුළු මුදලෙන් 138ක් විතර වෙන් කරලා තියෙනවා. පෞල් දේශපාලනයට අපි නැහැ. මේ රාජපක්ෂ බීතිකාව තාම ඇරිලා නැහැ මේ අයට. මේක වෙනත් මතවාද හදනවා. මේ 19 ගණාවි කියලා රටට විශේෂ සෙතක් උනේ නැහැ. ඒ නිසා තමයි රටේ ජනතාව ඉල්ලන්නේ මේ 19 අහුසි කරන්න කියලා. මේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ පරිසර හිතකාමී බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වර්ධිත රටක් මේ රටේ නිර්මාණය වෙයි කියලා. ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමභාවය සාමාන්‍ය වාර්තා අනුව 130ක වගේ තත්වයක් තමයි තිබෙන්නේ. මේ 130ක වගේ තිබෙන තත්වය අපි කොහොමද 150කටවත් ගෙනියන්නේ? මේ සඳහා අපි රජයක් විදිහට අපි සෑම කෙනෙක්ම අමාත්‍යාංශය රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ලම ඒ සඳහා පුළුල් වැඩපිළිවෙලකට යා යුතු වෙනවා. පාර්ලිමේන්තු විශේෂ අවසරකින් තොරව කෝප් සභාවේ සිදු වූ කටයුතු පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කිසිදු කෙනෙක් ඇඳවන්න බෑ. එනිසා මේ පාර්ලිමේන්තු එවැනි විශේෂ යෝජනාවක් සම්මත වී නැහැ. එනිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් කෝප් සභාව හිටපු සභාපතිවරයා සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවීම පිළිබඳව ඔබතුමාගේ ස්ථාවර කුමක්ද කියලා. ඒ ගැන බලලා අපි උත්තරයක් දෙන අපිට කිසිම දැනීමක් කළා නැහැ. විශේෂයෙන්ම ඔබතුමාවත් නෑ ඔබතුමාට විශේෂම ගරු කතානායකතුමනි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට කැඳවීම පිළිබඳව හඳුන්නේති මන්ත්‍රීතුමා ඔබතුමාට ලිපියක් යොමු කර තිබෙනවා. නෑ ඔව් මට දැනුවා. ඒකට යවන වසර කොමිෂන් සභාවට. අපි කොමිෂන් සභාවට පිළිතුරක් යවන බව ලේකම්තුමා දන්නවා. ඔව් ලිඛිත පිළිතුර මොන වගේ එකක්ද? ඒ වු වරප්‍රසාදයට හානි වෙනවා නම් ඒ ගැන අපි දැනීමක් කරනවා. අප රජයේ විසින් බොහොම වැදගත් සම්ප්‍රදායක් අනුගමනය කරන රාජ්‍ය ගිණුම්කාරක සභාවටත් පොදු ව්‍යාපාරකාරක සභාවටත් ඒ වගේම පබ්ලික් ෆයිනෑන්ස් කමිටියකටත් විපක්ෂයට බාර දුන්නා ඉවායේ සභාපති තනතුරු ටික මම අහන්න කැමතියි. ඒ සත්කාරී ක්‍රියට මේ වර්තමාන රජයේ ඉටු කරනවද නැද්ද කියන කාරණාවට පැහැදිලි විසඳුමක් පැහැදිලි පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. තීරීම් කාරක සභාවේදී සාකච්ඡා කරලා අවසන් කරගනිමු. මොකද්ද රජයේ අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙන සම්ප්‍රදාය? කාරක සභාවට පත් වෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් විතරක් නෙමෙයි ඔබතුමාගේ පක්ෂයෙන් අනිත් පක්ෂවල අයත් පත් වෙනවා. එයා එක්කත් පොඩ්ඩක් කතා කරලා බලන්න. මොකද ඔබට තනි තීරණයක් ගන්න බෑ. මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සම්ප්‍රදාය පිළිබඳව අවබෝධයක් තිබෙන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට පමණයි. ඒවායේ සභාපතිකම් විරුද්ධ පාර්ශ්වයට ලබා දුන්නා. හරි. ඒක තමයි සම්ප්‍රදාය. පොඩ ඉන්නකෝ. රනිල් වික්‍රමසිංහ අගමැති වෙච්ච ආණ්ඩුවේ ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්තාල ගියවන්න. වෙන කවුරුවක් නෙමෙයි. මේ පහුගිය තමුන්නාන්සලා ගිය සැරේ කැඩුවා ඒක. දැන් ආයි ඉල්ලන. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යතුමන් 54ක් ජාතික ගොඩනැගීමේ බදු පනත, ආර්ථික සේවා ගාස්තු පනත, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත, මුදල් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කරන කෙටුම්පත් ඉදිරිපත් කරලා ඒ ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට ඊ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. මේ සරල විනිවිදීම වගේම ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර යළි නගා සිටුවීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ආකාරයේ බදු ප්‍රතිපත්තියකට ආණ්ඩුව යා යුතුයි කියන එක අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව වුණා. තවත් එවිනිම දෙයක් යලි සිදු නොවීම වළක්වා ගැනීම සඳහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් වෙන අතුරු වාර්තාවක් අවසාන වාර්තාව වෙන විට මීට වඩා විස්තර වලට ගිහිල්ලා සමහරවිට අතුරු කමිටු වාර්තාවේ ආපු නිගමන තහවුරු වෙන්නත් පුළුවන්. වඩාත් ඇතුළට ගියාම අලුත් දේවල් හඳුනා ගන්නත් පුළුවන්. ප්‍රධාන විපක්ෂයේ කණ්ඩායම ඔවුන් ඊයේ වෙනම කැම්පේන් එකක් පටන් ගත්තා 19 සුරකිමු කියලා. මම හිතනවා තුන්වැනි වතාවටත් විපක්ෂය අසාර්ථක වෑයමක ජනතාවට අපේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන ප්‍රධානම කරුණක් තමයි 19 වෙනි සංශෝධනය. ඒක විරුද්ධ උඩුගම් බලා පීනන අසාර්ථක ගමනක් ඔය යන්න හදන්නේ තුන්වැනි වතාවටත්. මේ ලෝකයේ ඇති වෙන වෙනස්කම් එක අපිට ගැට ගැහෙන්න සිද්ධ වෙනවා මේ වෙනකොට. අපේ බලාපොරොත්තුව තියෙන්නේ හැකියක්මනින් මේ දේ කරන්න. ඒක තමයි අපි ප්‍රකාශයට පත් කරන්නේ. දිනයක් දෙන්න පුළුවන් කොවිඩ් වසංගතයට දිනයක් දෙනවා නම් අදින් අවසానයි. ගුවන් යානයක් අපි මේ පැත්තේ ගුවන් තොටුපළෙන් ඔසවලා නම් ආසෙ තියන්න බෑ. තව පැත්තකින් බාන්න පුළුවන් වෙන්න. ඒක නිසා ලෝකේ බොහෝ රටවල් තමන්ගේ ගුවන් තොටුපළවල් වහලා තියෙන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි හැකි වහාම ගුවන් තොටුපළ විරුද්ධ කිරීම. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජයේ මුදල් වියදම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා චෝදනා කරනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අප්‍රේල් මාසේ 30 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 20 වෙනිදා පාර්ලිමේන්තුව නැවත කැඳවපු අවස්ථාවේ අභිනව පාර්ලිමේන්තුව සහ අද වෙනකන් තවම
නීත්‍යානුකූලව රජයට මුදල් වියදම් කරන හැකියාවක් ලබාගෙන නැහැ. ඔවුන් කියන විදිහට මේ අතුරු සම්මත කිනුම ඉදිරිපත් කරන්නේ සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා. එතකොට අප්‍රේල් මාසේ 30 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකම් නීතිමය හැකියාවක් රජයට තිබුණේ නැහැ මේ මුදල් වියදම් කරන්න. මම කියන්නේ නැහැ කොරෝනා ප්‍රශ්න නිසා ඔවුන් නීති විරෝධී ලෙස මේක කරමුද හරි කියලා කවුරුත් එහෙම කියන්නේ නැහැ. නමුත් අපි කියන්නේ ඒ රටේ තිබෙච්ච අවශ්‍යතාවය නිසා විපක්ෂයේ ඒ වෙලාවේ ලොකුවට මේක ඇද්ද නැති වුණාට දැන් අපි මේකේ නීතිමය තත්ත්වය හරියට සාකච්ඡා කරලා විසඳුමක් සොයා ගන්න ඕනේ කියලා. ඊට අමතරව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව රජය විසින් ව්‍යවස්ථාවට පටහැනිව මුදල් වියදම් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් නීති විරෝධී ලෙස ව්‍යවස්ථාවට පටහැනිව ණය අරගෙන තියෙනවා. දුරකථන සම්නිවේදන ශේෂ්ත්‍රයේ දවැන්ත පෙරළියක් සිදු කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තවත් සුවිශේෂී පියවරක් ලැබීමට මේ දිනවල සූදානම් වනවා. මේ ඒ පිළිබඳ තොරතුරු. දුරකථන ජංගම දුරකථන අපිට අද නැතුවම බැරි මෙවලම අංගයක් බවට පත් වෙලා අපේ ජීවිතේ කොටසක් බවට අදවන විට දුරකතනය පත් වෙලා ළඟම ඉන්න දුකට සැපට හැම දෙයක්ම බෙදා හදා ගන්න මිත්‍රයා නෑදෑය බවට පත් වෙලා තියෙන්නේ දුරකතනය. ඒ අතරිනුත් ජංගම දුරකතනය අපේ ඇඟිලි තුඩු මතට මුළුමහත් ලෝකේම තාක්ෂණය ගෙන එන්නට අද ජංගම දුරකතනයට හැකි වෙලා අපේ රටේ ගත්තොත් ජංගම දුරකතන මිලියන 25කට අධික ප්‍රමාණයක් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. ස්ථාවර දුරකතනත් එක්ක ගත්තම අපේ රටේ දුරකතන මිලියන 30කට අධිකයි. එතකොට අපි හිතුවොත් අපි ළඟ තියෙන දුරකතන සම්බන්ධතා ප්‍රමාණය සාමාන්‍යයෙන් ඩුවල් සිම් සිම් කාඩ් පත් දෙකක් භාවිතා කිරීම සහ දුරකතන සේවා සපයන ආයතන දෙකක හෝ තුනක සිම් කාඩ් පත් අපි සාමාන්‍යයෙන් ළඟ තබා ගන්නවා. ඒ අනුව බලනකොට සිම් කාඩ් දුරකථන සම්බන්ධතා මිලියන 50ක් 60ක් පමණ තිබෙන බවට අපිට පුරෝකථනය කරන්නට පුළුවන්. මේ අතරින් දුරකථන භාවිතා කරන අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි යම්කිසි විදිහකට අපි භාවිතා කරන දුරකථන ජාලය. එහෙමත් නැතිනම් සිම් එක අපිට වෙනස් කරන්නට වුණාම අපේ දුරකථන අංකය වෙනස් වීම වසර ගණනාවක් භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නා හඳුනන දුරකථන අංකය වෙනස් කරනවා කියලා කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. සමහර ලාවට මම භාවිතා කරන ඒ නැමැති දුරකථන ජාලයට වඩා B නැමැති දුරකථන ජාලය පහසුකම් ලබා දෙනවා වෙන්න පුළුවන්. අපිට ඇතැම් විට වෙනත් සේවා ස්ථානවල සේවය කිරීමට යාමේදී මේ විදිහට අපේ දුරකථන අංකය වෙනස් කරන්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඇතැම් ප්‍රදේශවලට සිග්නල් අඩු වුණාම ඇතැම් විට දුරකථන සංඥා පද්ධතියන්හි පවතින මේ දුර්වලතාවයන් නිසා අපිට සමහර වෙලාවට වෙනත් දුරකථන ජාලයක් හා සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට අපේ අංකය අපේ ජංගම දුරකථන හෝ ස්ථාවර දුරකථන අංකය වෙනත් ජාලයක් හා සම්බන්ධ වීමේදී වෙනස් කරන්නට සිද්ධ වීම. දැන් මේ ප්‍රශ්නෙට තිත තියන්න ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරමින් ඉන්නවා. හැමෝටම බොහොම සුබදායි පණිවිඩයක් වේවි මේ පණිවිඩය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ වන විට සිදු කරමින් සිටින තාක්ෂණික අත්හදා බැලීම් සහ දුරකථන සේවා සපයන සමාගම් අතර පවත්නා සාකච්ඡා වලින් පසුව අපිට ඕනෑම දුරකථන ජාලයකට අපේ අංකයත් එක්ක මාරු වෙන්න පුළුවන් අවස්ථාවක් හිමි වෙනවා. මේ ක්‍රමය හඳුන්වන්නේ number portability නමින්. එය NP ලෙස කෙටි නාමයෙන්ද හඳුන්වනු ලබනවා. මේ NP ක්‍රමය ලෝකයේ බොහෝ රටවල මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම ඒ කියන දුරකථන සමාගමේ සිම් එකක් දුරකථන පහසුකමක් ලබා ගන්නවා නම් මගේ අංකය 0123456789 නම් මට පුළුවන්කම ලැබෙනවා B කියන වෙනත් දුරකථන සේවා සපයන සමාගමකට ගිහිල්ලා මගේ 0123456789 කියන මගේ දුරකථන අංකයම ලබා ගන්නට. උදාහරණයක් විදිහට ගත්තොත් මම දැන් මේ සේවාව ලබා ගන්න දුරකථන ජාලය වන ඒ ලෙස හැඳින්වෙන දුරකථන ජාලයෙන් මම ඉවත් වුණත් B නැමැති වෙනත් දුරකථන ජාලයක් හා සම්බන්ධ වීමේදීත් මට හැකියාව තිබෙනවා වසර ගණනාවක් භාවිතා කළ තමන්ගේම දුරකථන අංකය රඳවා තබා ගන්නට සහ ඉදිරියටත් භාවිතා කරන්නට.
පාරිභෝගිකින්ට මෙහි ඇති වාසි අවාසි සහ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ දිනවල දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටිනවා ඒ වගේම පර්යේෂණ සිදු කරමින් සිටිනවා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අප මේ පිළිබඳව විමසීමක් කළා ඔවුන් සඳහන් කර සිටියේ ඉතා ඉක්මනින් මේ පහසුකම ශ්‍රී ලාංකික ජනතාවට ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇප කැපවි කටයුතු කරමින් සිටින බවයි श्रीलंका भी इंडिया नु महाकुमसारे गोपाल भागले महता सह कथानायक महिंदयापा अभयवर्धन महतातर ये पेरवरुवे सुहद हमुवाक पवैत्तुना मेम अवस्थाव महिंदयापा अभयवर्धन महता पार्लिमेंतुवे कथानायक वरया वशेन पत्वीमे अनतुरु पवैति पलमु राजतांत्रिक हमुवाई තමන් පදිංචි ඉඩම නීත්‍යානුකූලව තමන්ට ලබා දෙන ලෙස බලංගොඩ දියවින්න හඳගිරිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100ක් පමණ උස සල්ගසක් මත නැග අද දින උපවාසයක නිරත වුණා. අනුරාධපුර ඓතිහාසික අබේගිරි රජමහා විහාරස්ථ වාර්ෂික බෛරව දේව පූජා මංගල්‍යය අටම ස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි අබේගිරි රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. අබේගිරි රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කල්ලංචි රතනසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් ආලෝක පූජාව, ශබ්ද පූජාව, ශ්‍රී විෂ්ණු දේව පූජාව සහ වාර්ෂික කිරීතිරවීමේ මංගල්‍යය ඊයේ පැවැත්වුණා. එම පොදත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවනේ හිට උදෑසන 6ට අපගේ උදැස්සන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබම සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, 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 oh,